ආංශ මේ දස සංයෝජන වල එන විචිකිච්ඡාව පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. දැන් මේක දැනට ත්‍රිපිටකේ පරිවර්තනය කරලා තියෙන්නේ නම් සැකය කියලා. මේකේ වචන දෙකක් එකටම ත්‍රිපිටකේ තියෙනවා. කංකා විතරණ විචිකිච්ඡිතා. කංකා කියන්නේ සැකය. කංකා විතරණ කියන්නේ සැකයෙන් තොරවීම. නමුත් විචිකිච්ඡිතාව කොහෙවත් ත්‍රිපිටකේ පරිවර්තනය කළා නැහැ. විඥාන චිත්තේ කිලුටු කැමැත්ත. කිලුටු වැඩ කරන කැමැත්තක් ඇති සිට. පාපිච්ච, අත්‍ත්‍ච, මරිච්ච, ලාභිච්ච, අත්‍ත්‍ච, මහිච්ච මෙහෙම ඉච්ච කැමැත්තෙන්ම වැරදි වැඩ කරන පුද්ගලයා කටයුතු කරන්නේ විඥාන චිත්තේ කිලුටු කැමැත්තෙන්. ඒක වැඩ කරන්නේම කැමැත්තෙන්. වැරදි වැඩ කරන්නේම හොරකම් කරන්නේ කැමැත්තෙන්. පරිදෙඩ කරන්නේ කැමැත්තේ බුරු කියන්නේ කැමැත්තේ ඉතින් ඒ පුද්ගලයා විඥාන චිත්තේ කිලුටු කැමැත්තක් ඇතුව කරන වැඩ ඒකයි විචිකි ඉච්ඡ කිව්වේ මඟදී භාෂාවේ විඥාන චිත්තේ කිලුටු කැමැත්ත තමයි විචිකි ඉච්ඡ මේක තියෙන්නේ ඉච්ඡ කැමැත්තක් පරිදෙඩ කරන්නේ කිලුටු ඌසිටක් නිසා ඒ පරිදෙඩ කරන්නේ ඒකයි විචිකිච්ඡිතාවේ. හැබැයි කංකා විතරණ විචිකිච්ඡිතා දෙකම ත්‍රිපිටකයේ එකට බොහෝ තැන්වල තියෙනවා. කංකා විතරණ කියන එක සැකයෙන් තොරවීම සැකය හරි. නමුත් විචිකිච්ඡිතාවේ කියන්නේ විඥාන චිත්තේ කිලුටු කැමැත්ත. ඒකනුත් ජීවත් වෙන්න ඕන. ඒක තමයි බලවත් දේ. අවසරයි ගරු අරහතුන් වහන්ස. අරිය ධ්‍යාන අනරිය ධ්‍යාන තියෙන කෙනෙක් අරිය ධ්‍යාන වලට ඒවා සමිනාස කොයිද එලි ආ සමිනාස හරි හරි එනවා කියන්නේ එහෙමයි අනරිය ධ්‍යාන තියෙන කෙනෙක් අනරිය ධ්‍යාන අරිය ධ්‍යාන බවට පත් කරගෙන ගිහිල්ලා චතුත්ථ ධ්‍යානෙට ගියා උනත් එතනිනුත් මිදුන් නැත්නම් සෝතාපට්ටි ඵලයේ පිහිටන්නේ නැහැ නේ නැ දැන් ඒක කායගත සති සූත්‍රයේ ඉතා පැහැදිලිව දේශනා කළ තියෙනවා මේ පුද්ගල සූත්‍රයේ ගිය පොය දවසේ ඒකත් ඉතා පැහැදිලිව දේශනා කරලා තියෙනවා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආර්ය ඥානයට ලැබුණත් පත්ුණත් ඒ පුද්ගලයා තාම ඒ ලැබූ ඥානය තදින්ම ආස්වාදනය කරනවා නම් ඒ ඥානය උපාදානය කරගෙන කුර්මානම් අල්ලන්නේ ඒ ඥාන සුවයට අවුදුරට පාත් ගන්න නම් ඒ පුද්ගලයා සෝතාපට්ටි ඵලයට පත් වුණේ නැහැ කියන එක කියලා තියෙන්නේ හතර අපායෙන් මිදුනේ නැහැ කියලා. එතකොට හතර අපායෙන් මිදුණා වුණා නම් ආයි ආර්ය ඥානයක් ලැබුවට ඒ පුද්ගලයා සෝතාපන්නි ඵලයට පත් වෙලා. එමනම් හතර අපායෙන් මිදුණ නැත්නම් මොන ඥාන ලැබුවත් ඒ පුද්ගලයා සෝතාපට්ටි ඵලයට පත් වී නැත. මේක හොඳට තේරුම් ගන්න ඕන අද මේ රටේ ඉන්නවා මේ ධ්‍යාන පස්සේ ගිහිලා ධ්‍යාන හරහා මගඵල ලබන්නට උත්සාහ කරන විශාල පිරිසක්. ඒගොල්ලෝ හිතනවා ධ්‍යාන නැතුව නම් මහණෙනි දැහන් වැඩව් කියලා පරිවර්තනය කළා තියෙනවා ත්‍රිපිටකේ. බුදුහාමුදුරුවෝ නොකියූ දෙයක්. බුදුහාමුදුරුවෝ කිව්වේ මේ සංයෝජන ප්‍රහාණ කළා. මේ අනුසය න අනුසයටි කරන්න. ඒකයි කිව්වේ. නමුත් අද මිනිස්සු දැහන් වඩනවා. හැබැයි දැහන් වැඩුවට ලැබෙන්නේ අනාර්ය ධ්‍යාන නම් කොහොමවත් නැහැ. ආර්ය ධ්‍යාන ලැබුණත් අර සංයෝජන ප්‍රහාණය කරන්න බැරි නම් ditthi සංයෝජන තුනෙන් මිදුන් නැත්නම් හතර අපායෙන්වත් මිදුණු පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ. මේක තමයි ධර්මතාවය. ඒක තමයි පරම සත්‍ය. එහෙමයි තා පැහැදිලි ස්වාමීන් වහන්ස මට තව පොඩි එකක් පැහැදිලි කරන්න පුළන්ද? සමතික්ක මාය කියන එක පොඩ්ඩක් සමතේ ඉක්මවා ගිහිල්ලා සනේ සියලු දෙයින් මිදී නිදහස් වීම සමත එක්ක මාය වචන තුනක් මා කියන්නේ මිදී නිදහස් වීම සාමුලින්ම එක්ක කියන්නේ ඉක්මවන සමතේ ඉක්මව දැන් සමතේ තුල අර අන ආර්ය ඥාන පුද්ගලයාත් සමතේ තුල දැහන්ගත වෙලා ඒක තදස්සාදීති වුණා අර මිදී නිදහස් වෙන්න බෑ එහෙමයි එනිසා සමතෙන් මිදී නිදහස් වීම සමත එක්ක මාය එහෙමයි ඉතින් පැහැදිලි ඔබ හන්සේට නිරෝගී සුව.